ඩූන් මූවී ගැන කරපු පළවෙනි රිව් එකේදී අපි මේ ඩුනිවර්ස් එකේ ප්‍රධානම කරුණු එහෙම නැත්නම් මේ මූවී එක බලද්දී මොනාකාරයේ වචන ටර්ම්ස් ද අපි තේරුම් ගන්න ඕන කියන එක ගැන කතා කරා. නමුත් ඒ වීඩියෝ එකේදී අපි මේ මූවී එකේ කතාව ගැන එහෙම නැත්නම් මොනාකාරයේ පොලිටිකල් ස්ට්‍රගල් එකක්ද මේ මූවී එකේ සිද්ධ වුණේ කියන එක ගැන කතා කරේ නැහැ. එතකොට මේ දෙවෙනි වීඩියෝ එකේදී අපි ඒක ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි වීඩියෝ එක බලලා තියෙනවා නම් මේ වීඩියෝ එක වැඩිපුර තේරුම් ගන්න ලේසි වේවි කියලා මට හිතා ගන්න පුළුවන්. මගේ නම තරිඳු විශ්වනාත්, මේ ටීවී නාත් රිවියුස්. අපි කලින් වීඩියෝ එකේදීත් සඳහන් කරා මේ ස්පයිස් මෙලන් එක ගැන, එහෙම නැත්නම් මේ ඩූන් ප්ලැනට් එකේ තියෙන අරාකිස් වල තිබෙන මේ කුඩ පිළිබඳව. එතකොට මේකේ තමත්ම සුවිශේෂ කාරණාවක්. මොකද මේ ප්ලැනට් එකේ විතරයි මේ ද්‍රව්‍ය තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ විශ්වය පුරාවට, එහෙම නැත්නම් මේ නෝන් යුනිවර්ස් එක පුරාවටම සිදුවෙන ගොඩක් වැදගත් දේවල් වලට මේක අවශ්‍ය වෙනවා. එතකොට මම අර කලින් ෆවුන්ඩේෂන් රිවියු එකදීත් සඳහන් කරපු කාරණාවක් තමයි මේ ගැලැක්ටික් එම්පයර් අර්බුද. විශේෂයෙන්ම මේ වගේ ස්ට්‍රගල් ගැන කතා කරද්දී අපිට අපේ ලෝකෙන් ඒ හා සම්බන්ධ ඩිරෙක්ට් රිලේෂන්ෂිප්ස් හොයාගන්න පුළුවන්. එතකොට මේ ස්පයිස් මෙලාන් එක කියලා කියන්නේ, එහෙම නැත්නම් මේ ස්පයිස් එක කියලා කියන්නේ ඇත්තටම අපේ ලෝකයේ තියෙන මේ ඛනිජ තෙල් වගේ කියලා කිව්වොත් නිවැරදි. මොකද අපි දන්නවා මේ ඛනිජ තෙල් තියෙන්නේ යම් රටවල් කිහිපයක විතරයි, විශේෂයෙන්ම මේ මැද්බෙරිදික රටවල්වල. හැබැයි මේ ලබා ගන්න තෙල් ශක්තියක් විදිහට, එහෙම නැත්නම් එනර්ජි සෝස් එකක් විදිහට ලෝකයේ පුරා හැම දෙයකටම යූස් කරනවා. එතකොට ඒ ට්‍රේඩ් එකම, එහෙම නැත්නම් ඒ ගතිගුණයම මේ ඩුනිවර්ස් එකේ තිබෙන මේ ස්පයිස් වලත් තිබෙනවා. මොකද මේ ස්පයිස් එක ලෝකයක තිබ්බට ඒව අරගෙන මේ ලෝකයේ තිබෙන ගොඩක් කටයුතු වලට ඔවුන් පාවිච්චි කරනවා. තමන්ගේ මෙන්ටල් ඇබිලිටීස් වැඩි කරගන්න, ඒ වගේම තමන්ගේ ජීවිතයේ කාලය වැඩි කරගන්න, ඒ වගේම මේ ස්පේස් ට්‍රැවල් වලට මේක අවශ්‍ය වෙනවා. බෙනේ ජෙසෙරිට් කියන කණ්ඩායමත් ඔවුන්ගේ බලය තියාගන්න මේ ස්පයිස් එක පාවිච්චි කරනවා. එතකොට අපි දන්න කාරණාවක් තමයි අපේ ලෝකෙදිත් මේ ඛනිජ තෙල් ආශ්‍රිතව ලොකු ගැටුම් තිබෙනවා. ඒ කියන්නේ ওই මැද පෙරදිග රටවල් වල ඇතිවෙන යුද්ධවලට ප්‍රබලම හේතුවක් තමයි කාගේ පැත්තටද, එහෙම නැත්නම් කාගේ අයිතියටද මේ ඛනිජ තෙල් තියෙන්නේ කියන එක. හැබැයි දැන් මේ මූවී එකේ තිබෙන විශේෂත්වය තමයි මේ ප්ලැනට් එකේ ඉන්න අය, එහෙම නැත්නම් මේ ෆ්‍රෙමන් කියන කට්ටිය ඔවුන් විශ්වාස කරන කාරණාව තමයි තමන්ට අයිති දේ, එහෙම නැත්නම් තමන්ට මේ නේටිව් පීපල් විදිහට අයිති දේ තමයි මේ අය අරගෙන යන්නේ. ඒ අරගෙන යනවා විතරක් නෙමෙයි, මේ දේ, මේ සම්පූර්ණ ක්‍රියාදාමය ඒ විදිහටම තියාගෙන ඉන්න මේ අයට සාමාන්‍යයෙන් හොඳින් ජීවත් වෙන්නවත් අවශ්‍ය වටපිටාවක් මේ එම්පයර් එකත්, ඒ වගේම එම්පයර් එක වෙනුවෙන් මේක බලාගෙන ඉන්න ඩූක්ස්ලා පාලකයන් කටයුතු කරන්නේ නැහැ කියන එක. ඒ නිසාම යම් යම් ආකාරයේ කැරලි මේ පිරිස මේ පාලකයන්ට විරුද්ධව දිහත් කරනවා. ඒ වගේම ඔවුන්ගේම තවත් පිරිසක් තමයි ඇත්තටම පාවිච්චි කරන්නේ මේක මයින් කරන්න. එතකොට මේ මූවී එක පටන් ගන්න කලින් කාලයේදී මේ හාකනන් කියන හවුස් එක තමයි මේ ප්ලැනට් එක බලාගත්තේ, එහෙම නැත්නම් පාලනය කරේ එම්පයර් එක වෙනුවෙන්. මොකද මේ ග්‍රේට් හවුසස් ගත්තාම ඔවුන් අතර යම් යම් අර්බුද තිබුණට ඔවුන් නිරන්තරයෙන්ම මේ එම්පරර්ට යටත්ව තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ එම්පරර්ගේ විධානයට අනුව තමයි කටයුතු කරන්න ඕන. මේක නිකන් හරියට අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී සීරීස් එකේදී මේ ලැනිස්ටර්ස්ලා සහ ස්ටාක්ස්ලා අතර මොනාකාරයේ අර්බුද තිබුණත් ඔවුන් දෙගොල්ලොම මේ බැරතියන්ට වැඩ කරා වගේ කාරණාවක්. දෙවෙනියට කතා කරන්න ඕන කාරණාව තමයි මේ හවුස් ඇට්‍රිඩීස් සහ ඩූක් ලීටෝ කියන මේ කාරණාව. මොකද දැන් මේ ඩූන් ප්ලැනට් එකට, එහෙම නැත්නම් අරාකිස් වලට එවන්න කලින් ඔහු හිටියේ කැලඩාන් වල. ඒ විතරක් නෙමෙයි, ඒ ලෝකය, එහෙම නැත්නම් මේ කලාපය ඉතාමත්ම හොඳින් ශාස්ත්‍රීය මට්ටමේ තියාගෙන ඉන්න ඔහුට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම ඔහුගේ තිබෙන පාලනය ක්‍රමය ඉතාමත්ම හොඳ නිසා ඔහුට ලොකු ප්‍රසාදයක්, එහෙම නැත්නම් ලොකු ජනප්‍රියත්වයක් ලැබිලා තිබුණා. එතකොට අපිට මේ මූවී එකේදීත් ඒ වගේම බුක්ස් වලත් එක්ස්ප්ලেইন කරන කාරණාවක් තමයි එම්පරර් කියලා කියන්නේ හරි ජෙලස් කෙනෙක්. එතකොට ඔහු කැමති නැහැ එක නිවාසයක් මේ ආකාරයකින් ප්‍රබල වෙනවට. එතකොට ඔහු කරන වැඩේ මේ හාකනන් කියන හවුස් එකත් එකතු වෙලා යම් ආකාරයක කැරල්ලක්, එහෙම නැත්නම් යම් ආකාරයක ප්ලෑන් එකක් ගේනවා මේ ඇට්‍රිඩීස් කියන නිවාසය කැලඩාන් වල තිබෙන ඒ ඔවුන්ගේ ආරක්ෂාකාරී වටපිටාවෙන් අයින් කරලා මේ ඩූන් ප්ලැනට් එකට, එහෙම නැත්නම් අරාකිස් වලට අරගෙන එන්න. එතකොට මේ නිසා තමයි මේ මූවී එක මුලදී මේ හාකනන් කියන හවුස් එක මේ කලාපයෙන් අයින් වෙලා යන්නේ. ඊට පස්සේ අර එම්පරර්ගෙන් විධානය ලැබිච්ච නිසා ලීටෝ ඒ විධානයට සවන් දීලා මේ ඩූන් ප්ලැනට් එකට එනවා කියන එක තමයි අපිට පෙන්වන්නේ. එතකොට මෙතන තිබෙන ඊළඟ කාරණාව තමයි ඔහු මේ ඩූන් ප්ලැනට් එකේ තව කාලයක් කටයුතු කරා නම්, එහෙම නැත්නම් මේ ඩූන් ප්ලැනට් එකේ තව කාලයක් ඔහුගේ රූල් එක තියාගෙන හිටියා
හිටියන ඉතාමත්ම හොඳින් මේ ප්ලනට් එකත් මීට වඩා සශ්‍රීක තත්ත්වයකට එහෙමනත්තම් මීට වඩා හොඳ පොලිටිකලි බැලන්ස් සිටුවේෂන් එකට අරන් එනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද ඔහුගේ පොලිටිකල් අප්‍රෝච් එක අර හාකනන් වගේ ඉතාමත්ම කෑදර ස්වරූපයක් නෙමෙයි තිබෙන්නේ. මේකේ උදාහරණ කිහිපයක්ම ඇත්තටම අපිට ඔහු ඉන්න මේ පොඩි කාලෙදි හම්බෙනවා. පළවෙනි උදාහරණය තමයි ඇත්තටම ඔහු මේ ෆ්‍රෙමන් නායකයන් එක්ක හම්බෙද්දි ඔවුන් අතර මේ මුණගැසීමේදී මේ වෙනකොටත් මේ නායකය ගැන අහලා තියෙන දේ නිසා ඔහුට ගරු කිරීමක් වෙනුවට තමන්ගේ ශරීරයේ ඒ ජලය එහෙම නැත්නම් මේ ඇත්තටම මෙතනදි කියලා පහරක් තමයි ගහන්නේ. ඒ කාරණාව අපිට පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි තව අවස්ථාවකදී අපිට පෙන්වනවා මේ තමන්ගේ ජීවිතයත් ඒ වගේම තමන්ගේ පුතත් ඉද්දි ඒ වගේම මේ ස්පයිස් වල වටිනාකමත් පැත්තකට කරලා මේ සෑන්වර්ම් කෙනෙක්ගෙන් මේ ෆ්‍රේමන් අය එහෙම නැත්නම් මේ වෙලාවේදී මයින්ඩ් කරන අයව බේරගන්න ඔහු උත්සාහ කරනවා. මේක අපිට මූවී එකේදී ඒත්තු ගන්නන්නේ මේ කයින්ස් කියන පුද්ගලයාගේ එහෙම නැත්නම් මේ කාන්තාවකගේ ඇසින්. මොකද අපි දන්නවා මේ හාකනන් කියන නිවාසයෙන් ඇට්‍රිඩීස් කියන නිවාසයට මේ පාලනය යද්දී ඒක ජජ් කරන්න එහෙම නැත්නම් එම්පර වෙනුවට මේක දිහා මැදිහත් බලාගන්න තමයි මේ කෙනා ඉන්නේ. නමුත් ඇයට පවා තේරෙනවා අර කලින් පාලකයන්ට වඩා ඉතාමත්ම හොඳ ක්වලිටි එකක් මේ ලීටෝ කියන පාලකයාගේ තියෙනවා කියලා. නමුත් ඒ කොහොම වුණත් දැනටමත් ප්ලෑන් කළ තිබෙන්නේ මේ ලීටෝව ඩූන් ප්ලැනට් එකේදී මරලා දාන්න. ඒ විතරක් නෙමෙයි ඇත්තටම මේ හාකන නිවාසයේ විසින් අරගෙන යන මේ සම්පූර්ණ කැරල්ලට එම්පයරකින් එහෙම නැත්නම් එම්පර පවා රහසිගතව තමන්ගේ උදව්ව ලබා දෙනවා. ඒ නිසාම තමයි අර හාකනන් හවුස් එකේ අය මේ ඇට්‍රිඩීස් කියන හවුස් එකේට පහර දෙද්දි ඒ සෙබළුන්ට පහර දෙද්දි සර්දුකාර කියන අය එහෙම නැත්නම් මේ එම්පයර්ගේ ඉන්න ඒ සුවිශේෂ ස්පේස් සෝල්ජර්ස්ලත් ඇවිල්ලා මේ ඇට්‍රිඩීස් හමුදාවට ඒ සෙබළුන්ට පහර දෙන්නේ. එතකොට මේ පෝල් ගැන කතා කරන්න කලින් අපි බෙනේ ජෙසෙරිට් ගැන කතා කරලා ඉන්න ඕන. අපි කලින් වීඩියෝ එකේදී මේක ගැන වැඩි විස්තර කතා කරා. තමන්ගේ මේ සිස්ටර්හුඩ් එකේ ඉන්න කාන්තාවන් මේ ග්‍රේට් හවුසස් වල ප්ලේස් කරන්න ඔවුන් කටයුතු කරනවා. ඔවුන් සමහරක් වෙලාවට ඒ ඉන්න පාලකයන්ගේ වයිෆ්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් එක ඉන්න තව කාන්තාවක් විදිහටත් ඔවුන් ඉන්න කටයුතු කරනවා. නමුත් මේ හැම කාන්තාවක්ම වැඩ කරන්නේ අර රෙවරන් මද මේ සම්පූර්ණ කල්ලිය වෙනුවෙන් ලබා දෙන ග්‍රෑන්ඩ් ස්කීම් එකක් පාවිච්චි කරගෙන. එතකොට ඔවුන්ගේ මේ ස්කීම් එකේ තිබෙන ඉතාමත්ම සුවිශේෂ කාරණාවක් තමයි මේ ක්විසාට්ස් හඩරාක් කියන කාරණාව. මොකද ඔවුන්ගේ ප්ලෑන් එක තමයි මේ ඉතාමත්ම ප්‍රබල නිවාස අතර යම් යම් ආකාරයක සම්බන්ධකම් ඇති කරලා ඒ විතරක් නෙවෙයි මේ බෙනේ ජෙසෙරිට් අය කාලයක් තිස්සේ ලබාගත් ඒ ඇබිලිටීස් එහෙමත් පාවිච්චි කළා යම් ආකාරයකින් මේ ජෙනටික් පරම්පරාව මැනිපුලේට් කරනවා තමන්ට අවශ්‍ය විදිහේ පිරිමි පුද්ගලයෙක්ව නිර්මාණය කරන්න. එතකොට මේක සිස්ටර්හුඩ් එකක් නිසා ඇයි මේ ආකාරයෙන් පිරිමි පුද්ගලයෙක් නිර්මාණය කරන්න කියන එක පොඩ්ඩක් මතක් කරොත් මේකට ප්‍රධානම හේතුව තමයි ඒ කියන්නේ මේ එක්ස් ක්‍රෝමසෝම් එක තමයි සාමාන්‍යයෙන් කාන්තාවන්ට තිබෙන්නේ. නමුත් අර වයි ක්‍රෝමසෝම් එකෙන් එන සමහර ගතිගුණ ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ ප්‍රබල සුපර් හියුමන්ව එහෙම නැත්නම් මේ ප්‍රබල පුද්ගලයව නිර්මාණය කරන්න. එතකොට ඔවුන්ගේ ප්ලෑන් එකේ හැටියට මේ ලීටෝ සහ ජෙසිකා අතර ඇතිවෙන්න ඕන ගැහණු දරුවෙක්. ඒ ගැහණු දරුවගේ පුතා තමයි මේ ක්විසාට් හඩරාක් කියන ඒ චරිතයට එහෙම නැත්නම් මේ ඔවුන් 7 ගානක් තිස්සේ ප්ලෑන් කරපු ඒ චරිතයට ගැලපෙන්නේ. නමුත් මේ ජෙසිකා කියන කැරක්ටරේ තිබෙන විශේෂත්වය තමයි ඇය මේ බෙනේ ජෙසෙරිට් කියන ඒ ප්ලෑන් එකට වැඩ කරාට එහෙම නැත්නම් මේ රෙවරන් මදර්ට ඕන විදිහට වැඩ කරාට ඇය මේ ලීටෝ කියන කැරක්ටරකටත් ආදරේ. මේක සාමාන්‍යයෙන් එහෙම වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි, වෙන්න හොඳ දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ආදරය කරනවා, ඒ සම්බන්ධකම් තියෙනවා. නමුත් සම්පූර්ණ ලොයල්ටි එක ඔවුන් තියාගෙන ඉන්න ඕන අර බෙනේ ජෙසෙරිට් සිස්ටර්හුඩ් එකට. නමුත් ලීටෝට අවශ්‍ය වෙන්නේ පුතෙක්. එතකොට අර තමන්ගේ තිබුණු ආදරය නිසා ඇය කටයුතු කරන පුතෙක් ලබා දෙන්න. අපි කලින් සඳහන් කරා මේ බෙනේ ජෙසෙරිට් අයට පුළුවන් තමන්ට හම්බෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියන එක තීරණය කරන්න. එහෙම පුතෙක් හම්බෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ අර ක්විසාට් හඩරාක් කියන කැරක්ටරකට මේ පෝල් කියන කෙනා සුදුසු වෙයිද කියන එක ගැන ඇයම තීරණය කළා. මේ තමන්ගේ විදිය එහෙම නැත්නම් මේ බෙනේ ජෙසෙරිට් අය ඉගෙන ගන්න ඒ දේවල් මේ පෝල් කියන කැරක්ටරකට ඉගෙනනවා කියලා තමයි කියන්නේ. හැබැයි රෙවරන් මදර්ගේ පැත්තෙන් ගත්තාම එහෙම නැත්නම් මේ බෙනේ ජෙසෙරිට් සිස්ටර්හුඩ් එක පැත්තෙන් ගත්තාම මේ ජෙසිකා කරපු වැඩේ හරි දෙයක් නෙමෙයි. මොකද ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා පරම්පරාවක් කලින් තමයි ජෙසිකා මේ පෝල් කියන කැරක්ටරක නිර්මාණය කළ තිබෙන්නේ. එතකොට ඒ නිසාම තමයි ඇය මේ පෝල්ට මේ ක්‍රමයන් එහෙම නැත්නම් මේ බෙනේ ජෙසෙරිට් ක්‍රමයන් උග
උගන්නනව කියන එක ආරංචුනාට පස්සේ ඇය ඇවිල්ලා එහෙම නැත්නම් මේ රෙවරන් මද ඇවිල්ලා පෝල්ව ටෙස්ට් කරන්නේ. එතකොට මේ ටෙස්ට් එකේදී ඇත්තටම කරන්නේ ඔහු මේ ක්‍රමයන් ඉගෙන ගත්තට කමක් නැහැ, නමුත් ඔහුගේ ඇටිටියුඩ් එක තම එහෙම නැත්නම් ඔහුගේ පර්සනලිටි එක ඔහුගේ ස්වභාවය ගතින් ගත්තාම ඔහු මනුෂ්‍ය කෙනෙක්ද එහෙම නැත්නම් ඔහු තිරිසන් කෙනෙක්ද කියන එක තේරුම් ගන්න එක. එහෙම නැත්නම් තමන්ගේ බලය මේ කෙනාට තියෙන එක කමක් නැද්ද කියන එක තීරණය කරන්න තමයි රෙවරන් මද එන්නේ. එතකොට මේ ටෙස්ට් එක පෝල් සමත් වෙනවා කියලා කියන්නේ ටික කාලයකට, එහෙම නැත්නම් පොඩි කාලයකට මේ ජෙසිකගේ ප්ලෑන් එක ක්‍රියාත්මක වුණාට කමක් නැහැ කියන තැනට මේ රෙවරන් මද එනවා. ඒ විදිහට තමයි මේ පෝල් කියන කැරක්ටර් එක ක්විසාට් හඩ්රාක් කියන ඒ පෝර්ට්ෆෝලියෝ එකට එහෙම නැත්නම් ඒ දෙයට ගැලපෙන්නේ. හැබැයි මෙතන තව කාරණාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්න කාරණාවක් තමයි ෆිල්ම්ස් වල සහ ටීවී සීරීස් වල ඔය ප්‍රොෆෙසීස් තියෙනවා. එතකොට මේ ප්‍රොෆෙසීස් වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අර ඉබේම ඒ තියෙන ඒ අනාවකයේ හැටියට, එහෙම නැත්නම් ඒ තිබෙන යම් යම් ඉතාමත්ම සාම්ප්‍රදායික විශ්වාසයන් හැටියට ඒ පුද්ගලයාව නිර්මාණය වීම. එතකොට මේක සාමාන්‍යයෙන් අපි ඕනතරම් ටීවී සීරීස් වල දැකලා තිබෙනවා. ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා තිබෙනවා නම් ඒ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලදී තිබෙනවා මේ අසරහායි කියලා ප්‍රොෆෙසි එකක්. එතකොට ගොඩක් දුරට අපිට ටීවී සීරීස් එක බලද්දී තිබ්බ ප්‍රශ්නේ තමයි කවුද මේ ප්‍රොෆෙසි එකට ගැලපෙන්නේ කියලා. තවත් මේ ප්‍රොෆෙසිස් ඔප්පු වෙන, එහෙම නැත්නම් තවත් මේ ප්‍රොෆෙසිස් ඉටු වෙන ක්‍රමයක් තමයි self fulfilling prophecies කියන එක. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් prophecy එකක් දැනගෙන ඒ prophecy එකට ගැළපෙන විදිහට වැඩ කරලා ඒ තැනටපත් වෙන අවස්ථාවකුත් තිබෙනවා. හැබැයි Dune movie එකේදී මේ prophecy එක ක්‍රියාත්මක කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද මම අර කලින් සඳහන් කරා වගේම දැන් මේක සතවර්ෂ ගාණක් තිස්සේ තිබ්බ plan එකක් නිසා මේ super human ව create කරන එක, එහෙම නැත්නම් මේ Kwisatz Haderach කියන character එක නිර්මාණය කරන එක, ඒ වගේම මේ character එක නිර්මාණය වෙන්නේ මේ Dune planet එකේ නිසා, එහෙම නැත්නම් මේ fremen ලත් එක්ක නිසා ඕන් කරන වැඩි සතවර්ෂ ගණනාවක් තිස්සේම මේ muad'dib කියන කෙනෙක් ගැන, එහෙම නැත්නම් මේ prophet කෙනෙක් ගැන යම් ආකාරයක අනාවැකි කාලයක් තිස්සේම මේ fremen පිරිස අතර එකතු කරලා තිබෙනවා. එතකොට මෙහිම එකතු කරද්දී ඔවුන් ඉතාමත්ම සූක්ෂම විදිහට තමන් මේ plan එකේ execute කරන දේම අනිත් පැත්තෙන් මේ prophecy එකට එකතු කරලා තිබෙනවා. එතකොට මේ prophecy එකේ තිබෙන කාරණාව තමයි මේ fremen අයව බේරගන්න. එහෙම නැත්නම් මේ fremen අයගේ ජීවිතය මීට වඩා ඉහළ තැනකට අරගෙන යන්න පුළුවන් ආකාරයේ පුද්ගලයෙක් එනවා. මේ කෙනාව තමයි ඔවුන් muad'dib කියලා හඳුන්වන්නේ. ඒ කෙනා එන්නේ වෙන planet එකේ ඉඳන්. ඒ වගේම ඒ කෙනාගේ අම්මා මේ Bene Gesserit cult එකට තමයි අයත් වෙන්නේ කියලා. ඒ නිසාම තමයි ඇත්තටම මේ මූව් එක පටන් ගනිද්දි, එහෙම නැත්නම් ඇත්තටම මේ පෝල් සහ මේ ජෙසිකා මේ ප්ලැනට් එකට එද්දි මේ fremen පිරිස ඉතාමත්ම විශාල වශයෙන් ඔවුන්ට ගරු බුහුමන් කරන්නේ. ඒ කියන්නේ අර ඔවුන් සතවර්ෂ ගාණක් තිස්සේ විශ්වාස කරමින් තිබුණු නිකන් ආගමක් වගේ අදහපු කාරණාවක් ඉෂ්ට සිද්ධ වෙනවා කියලා තමයි මේ මිනිස්සු හිතන්නේ. මේකට දෙවෙනි උදාහරණය තමයි මේ කයින්ස් කියන කෙනා ස්ටිල් සූට්ස් අන්දද්දි මේ ඉන්න පිරිසට මේ පෝල් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාමත් ඉක්මනින් මේ දේ කරනවා. එතකොට අර ඔවුන්ගේ විශ්වාසයන් වලදී තිබෙන කාරණාවක් තමයි මේ muad'dib කියන කෙනා ප්ලැනට් එකට එද්දි තමන්ගේ ගැලවුම් කරුවෙක් විදිහට ඔහු ඒ වෙනකොටත් තමන්ගේ ක්‍රමවේදයන්, එහෙම නැත්නම් මේ fremen අයගේ ක්‍රමවේදයන් ගැන අවබෝධයක් ඇතුව තමයි එන්නේ කියලා. එතකොට මේ කයින්ස් කියන කෙනා මොනතරම් මේ ප්‍රොෆෙසි එක විශ්වාස කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. නමුත් මේ කාරණාව දැක්කහම ඇයටත් යම් ආකාරයකින් මේක ඉතාමත්ම සුවිශේෂ කාරණාවක් වෙනවා කියන එක මූවි එකේදී පෙන්නනවා. තුන්වෙනි කාරණාව තමයි මේ පෝල් සහ ජෙසික කියන දෙදෙනා මේ කාන්තාරයේ අතුරුදහන් වෙලා ඉද්දි fremen කණ්ඩායමකට මේ අයව හම්බෙනවා. සාමාන්යයෙන් මේ වගේ අය හම්බුනහම fremen අය මේ අය මරලා අර වතුර ලබා ගන්න. මොකද ඔවුන්ට වතුර ඉතාමත්ම වැදගත් නිසා වතුර ලබා ගන්න එක ගැන තමයි හිතන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රොෆෙසිය හැටියට, එහෙම නැත්නම් මේ fremen අයගේ ඇදහිලි හැටියට මේ පෝල් කියන පුද්ගලයා විතරක් නෙමෙයි ඔහුගේ අම්මත්, එහෙම නැත්නම් මේ තමන් විශ්වාස කරන ඒ ප්‍රොෆෙට්ගේ, එහෙම නැත්නම් muad'dib කියන කැරක්ටරේ අම්මත් තමන්ගේ කමියුනිටි එකට ඉතාමත්ම වැදගත් වෙන නිසා ඔවුන් මූවි කාමස්ථානයේ වෙද්දී මේ කැරක්ටර්ස් දෙකම ඉතාමත්ම ගෞරවයෙන් තමන්ගේ සමාජයට පිළිගන්නවා කියන එක තමයි අපිට පෙන්නුම් කරන්නේ. මෙතන තව සුවිශේෂ කාරණාවක් තියෙනවා. දැන් මේක ප්ලෑන් කළ තිබුණේ අර ජෙසිකගේ දුවගේ පුතෙක් මේ චරිතයට පැමිණීම නිසා. එතකොට ඇත්තටම ඒ විදිහට නම් මේ දේවල් සිද්ධ වුණේ ඒ පුද්ගලයා ගොඩක් දුරට මේ Bene Gesserit එකට අවශ්‍ය විදිහටම වැඩ කරන ඔවුන්ගේ ඉතාමත්ම ප්‍රබල ඉත්තෙක් බවට
පත්වීමේ ලොකු සාධක තිබුණා. නමුත් දැන් මේ ජෙසික කරපු ඉම්ප්‍රොවයිසේෂන් එක නිසා, එහෙම නැත්නම් ඇය කරපු මේ වෙනස්කම නිසාම මේ පෝල් කියන කැරක්ටර් එක තවත් ඉන්ට්‍රෙස්ටිං වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඔහුට මේ බෙන ජෙසරිට් ක්‍රම වේදයන් තිබෙනවා. ඒ වගේම අර බලාපොරොත්තු වුණා වගේම විෂන් එක තිබෙනවා. ඇත්තටම මේ විෂන් එක ඔහුට තිබෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ තමයි රෙවරන් මද පවා ටික කාලයකට හරි මේ එක්ස්පෙරිමෙන්ට් එක එහෙම නැත්නම් මේ විදිහට දේවල් වෙන්න කටයුතු කරන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ඔහු අර සම්පූර්ණයෙන්ම බෙන ජෙසරිට් අයට උමනා විදිහටම ට්‍රාන්ස්ෆෝම් වෙලා නැහැ. ඒ නිසාම ඔහුගේ පැත්තෙන් යම් යම් රූල්ස්, විශේෂයෙන්ම ඔහුගේ පැත්තෙන් යම් යම් පොලිසිස් මේක උඩින් ඇති කරනවා කියන එක අපිට පැහැදිලි. මේක වෙන්නේ මොකද, ඔහු ලීටෝගේ පුතා. එතකොට ලීටෝගේ තිබුණු යම් යම් ක්වලිටීස්, විශේෂයෙන්ම ඒ රූල් සම්බන්ධයෙන්, ඒ වගේම ඉන්ටිග්‍රිටි එක, ඒ පොලිසිස් සම්බන්ධයෙන් වෙන දේවල් මේ පෝල් කියන කැරක්ටරකට තිබෙනවා. දැන් විෂන් එක ගැන කතා කරද්දී ඔහුට විෂන් එක තියෙනවා කියන එක අපිට මූවි එක පුරාවටම පෙන්නනවා. උදාහරණයක් විදිහට මේ ඩූන් ප්ලැනට් එකේදී චානි කියන කැරක්ටර් එක, එහෙම නැත්නම් මේ ගැහැණු ළමයා හම්බෙන කලින් ඉඳන්ම හීනවලදී ඔහු මේ ගැහැණු ළමයව දැකලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට ඩංකන් යන්න කලින් ඔහු කියනවා තනියම යන්න එපා, මාවත් එක්ක යන්න, එහෙම නැතුණොත් උඹට මැරෙන්න සිද්ධ වේවි කියලා. එතකොට ඇත්තටම ඔහු ඒ විදිහට විෂන් එකේ දැකපු විදිහටම මේ දේවල් සිද්ධ වුණා කියන එක අපිට පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි, ෆිල්ම් එකේ අන්තිමේදී ඔහුට චැලෙන්ජ් එකක් ලැබෙනවා මේ ෆ්‍රෙමන් කණ්ඩායම කෙනෙක් එක්ක සටන් කරන්න. එතකොට ඒ සටනේදිත් ඇත්තටම සටන පටන් ගන්න කලින් මොන ආකාරයෙන්ද දේවල් වෙන්නේ කියන එක ගැන තේරුම් ගැනීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ විෂන් එක ගැන කතා කරද්දී තිබෙන විශේෂත්වය තමයි ඒක තනි පාත් එකක් විදිහට, මේක හරි ඩෙෆිනිට් පාත් එකක් විදිහට ඔහුට පේන්නේ නැහැ. නමුත් ඔහුට යම් යම් පොයින්ට්ස් පෙන්නුම් කරනවා. ඒ පොයින්ට්ස් වලින් කරන දේවල් අනුව කොහොමද සම්පූර්ණයෙන්ම ඉස්සරහට වෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් ඉස්සරහට තියෙන පොසිබල් ටයිම් ලයින්ස් ගත්තහම තමන්ට කැමති ටයිම් ලයින් එක යන්න නම් මොන ආකාරයෙන්ද ඉවෙන්ට්ස් වෙනස් කරන්න ඕන කියන වගේ හැඟීමක්, ෆීලින් එකක් ඔහුට තිබෙනවා කියන එක අපිට විස්තර කරලා දෙනවා. ඒ වගේම ඊළඟ සුවිශේෂ කාරණාව, මොකද මේ ඇත්තටම මේ ක්විසාට් හඩ්රාක් කියන කැරක්ටර් එක නිර්මාණය වෙන්න තිබුණේ ජෙසිකගේ දුවෙක්ට දාව ලැබෙන දරුවෙක් නිසා. ඒ වගේම අපි ෆිල්ම් එකේ තේරුම් ගන්න කාරණාව තමයි ලීටෝ මිය යන්න කලින් මොවුන් දෙදෙනා අතර සම්බන්ධයකින් දැන් මේ ජෙසිකට දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා, දුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා. එතකොට අර කලින් ප්ලෑන් එකේ තිබුණු දේවලුත් ඒ ආකාරයෙන්ම මෝෂන් එකේ තිබෙන්නේ. එහෙම නැත්නම් ඒ දේත් තිබෙනවා. එතකොට මේ දුව සහ පෝල් අතර කන්ෆ්ලික්ට් එකක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර ඔරිජිනල් ප්ලෑන් එකත්, ඒ වගේම පෝල් අරන් යන ප්ලෑන් එකත් අතර ගැටුමක් තියෙන පුළුවන්ද කියන එකත් ෆිල්ම් එකේදී ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙහෙමයි, දැන් මේ මූවි එකේදී මේ තීම් එක ඇරෙන්නේ. එහෙම නැත්නම් මේ බෙන ජෙසරිට් ප්ලෑන් එකට අමතරව තව දේවල් ක්‍රියාත්මක වුණා කියන එක අපි දන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර මං කලින් සඳහන් කරා වගේම මේ බෙන ජෙසරිට් අය මේ තමන්ගේ ජෙනටික් එක්ස්පෙරිමෙන්ට් එක කරන්න අවශ්‍ය නිසා මේ පවුල් අතර සම්බන්ධකම් ඇති කරා. එතකොට ඇත්තටම මේ එම්පයර්, ඒ වගේම මේ ඇට්‍රිඩීස් කියන නිවාසය, හාගරන් නිවාසය ගත්තාම ඔවුන් මේ ලේ ඥාතීන් වෙනවා. ඒ නිසා තමයි මේ කසින් කියන වචනයත් ඔවුන් මේ මූවි එකේදී එකිනෙක ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇත්තටම කොහොමද මේ ස්පේස් ට්‍රැවල් සිද්ධ කරන්නේ, කොහොමද මේ නැවිගේටර්ස්ලා මේ මූවි එකේදී AI මැෂින්ස් පාවිච්චි කරන්න නැතුව, එහෙම නැත්නම් thinking machines පාවිච්චි කරන්න නැතුව ඒ දේවල් කරන්නේ කියන එකත් ඉතාමත්ම සුවිශේෂ වෙනවා. නමුත් මං හිතන්නේ පළවෙනි මූවි එකේදී, විශේෂම මේ රිවිව් එකේදී අපි කතා කරන කරුණු කාරණා අතර පෝල් කියන කැරක්ටර් එක කොහොමද වැදගත් වෙන්නේ, ඒ වගේම ඉස්සරහ මූවිස් වලදී මේ කන්ෆ්ලික්ට්ස් කොහොම රිසෝල්ව් කරાવીද කියන එක තේරුම් ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලගේ අදහස් තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. හැම දිනාටම ජය වේවා.